රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝන් කාලීන පුවත් වාර්තාකරණයේ අංක 1 සියතු දැසන පුවත් විකාශයෙන් ඔබ හමුවන මම අර්චනා පීරිස් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත පාසල් දරුවන් ලක්ෂ 15කට ආසන්න ප්‍රමාණයක් උදෑසන ආහාර අත්හරින බවට හෙළිවෙයි වෛද්‍ය චමල් කියයි නීතිය අවසන් වෙන්නේ කොතනින්ද එතෙන් සිට ප්‍රජා පීඩනය පටන් ගන්නා බව ශ්‍රේෂ්ඨ දාර්ශනික ජෝන් ලොක් පවසනවා අප මේ අත්විඳින්මින් සිටින්නේ ප්‍රජා පීඩක ආණ්ඩුවක ක්‍රියාදාමයේ දැයි අද ටෙලිවැකිය ප්‍රශ්න කරනවා ප්‍රථමයෙන් දේශීය පුවත් පාසල් දරුවන් ලක්ෂ 15කට ආසන්න ප්‍රමාණයක් උදෑසන ආහාර වේල අතහරින බව විශේෂඥ වෛද්‍ය ජී.ජී. චමල් සංජීව පවසනවා. එය සමස්ත පාසල් දරුවන් ලක්ෂ 15න් 3න් 1ක් බවයි ඔහු පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාව නිකුත් කරනවා වාර්තාවක්. ඒකේ සඳහන් වෙනවා ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් අතරින් ලක්ෂ 15කට ආසන්න ප්‍රමාණයක් උදෑසන ආහාර වේල නොගෙන තමයි පාසල් පැමිණෙන්නේ කියලා. සමස්ත පාසල් දරුවන් ලක්ෂ 45න් හරියටම 3න් 1ක් උදෑසන පාසල් පැමිණෙන්නේ තමන් ලබා ගත යුතු નિયમિત සමබල ආහාර වේල නැත්නම් පෝෂක පදාර්ථ සහිත ආහාර වේල ලබාගෙන නොමැති බව සනාථ කරනවා. මේ වාර්තාව නිකුත් කරන්නේ මේ ප්‍රකාශය නිකුත් කර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සෞඛ්‍ය ඇමතිවරයාට සෞඛ්‍ය ලේකම්වරයාට රෙද්දක් ඇඳගෙන පාර්ලිමේන්තු යන්න පුළුවන්ද කියලා අපි අහනවා. ඇයි මේ වගේ මේ රටේ පාසල් දරුවන් 3න් 1ක් ලක්ෂ 15ක් උදෑසන ආහාර වේලේ මග හැරලා පාසල් පැමිණෙන්නේ? ලෝක බැංකුව ඉතාම ආසන්නයෙන් නිකුත් කරපු වාර්තාවේ සඳහන් කරනවා අපේ රටේ අහේනිය දරිද්‍රතාවය වැඩි වෙලා තියෙන බව. මීට පෙර ලක්ෂ 30ක් වෙච්ච අපේ රටේ දිළිඳුභාවයේ පෙළ ප්‍රමාණය ලක්ෂ 90ක් දක්වා වැඩි වෙලා තියෙන බව. උදෑසන ආහාර වේල ලබා නොගෙන දරුවන් පාසල් පැමිණීමේ ඛේදවාචකයේ තමයි නිසි පරිදි කායික සහ මානසික වශයෙන් උන් අධ්‍යාපන කඩු සඳහා උනන්දුවක් දක්වන්නේ නැහැ. ඒතර දිගින් දිගටම මේ තත්ත්වය පැවතුනාට පස්සේ දරුවන් ඇතුලේ විවිධාකාර කායික රෝගාබාධ නිර්මාණය වෙනවා. දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩාල වෙනවා. දරුවන්ගේ මොළයේ ස්නායු ක්‍රියාකාරීත්වය අඩාල වෙනවා. දරුවන්ගේ මානසික ආතතිය වැඩි වෙනවා. දරුවන් අවපීඩනය තත්ත්වය දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි දකිනවා මේ දවස්වල බොහෝ පාසල් දරුවන් සමාජ අපචාර ක්‍රියාවලට යොමු වෙනවා. දුම්පානයට දුම්වැටි පාවිච්චි කරන්න, මත්පැන් පානය කරන්න, මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න මේ දරුවන් පුරුදු වෙනවා. මේ දරුවන් සමාජයට වෛර කරන තත්ත්වයට පත් වෙනවා. ඒතර නිසි වයසේදී දරුවන්ගේ මොළයට අවශ්‍ය කරන පෝෂණය ලබා නොදුන්නොතින් එම දරුවන් මන්දබුද්ධික තත්ත්වයට පත් වෙනවා. කරුණාකර රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කරන්න පියවර ගන්න කියලා ජනාධිපති සෞඛ්‍ය අමාත්‍යවරයාටත් වගකීමෙන් පුරවැසි සංවිධානයේ අපි ඉල්ලා සිටිනවා. එසේ නොවන්නේ නම් පුරවැසියන් ජනතා අධිකරණයේදී තමාගේ දරුවන්ගේ සෞඛ්‍ය පද්ධතිය අධ්‍යාපන පද්ධතිය බිඳ වැටීම ගැන වගකීමක් වහා ගත යුතුයි. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය ඔබට මතක ඇති 273 වෙනි ටෙලිවැකිය නේද? එම ටෙලිවැකියෙන් අප ප්‍රකාශ කළේ රටක් පැවතිය යුත්තේ නීතිය මත බවයි. නැතහොත් නීතිය මත පාලනය පැවතිය යුතු බවයි. ඒ කියන්නේ the rule of law. දැන් ඔය ජෝන් ලොක් කියන්නේ ශ්‍රේෂ්ඨ ඉංග්‍රීසි දාර්ශනිකයෙක්. ඔහු 1960 දී විතර කියූ හරි අපූරු වදන් කිහිපයකින් අද මේ 274 වෙනි ටෙලිවැකිය ආරම්භ කරනවා. නීතිය අවසන් වන්නේ කොතනින්ද? ආන් එතනින් ප්‍රජා පීඩනය පටන් ගනීවි කියලා. නීතිය අවසන් වන්නේ කොතනින්ද? ආන් එතනින් ප්‍රජා පීඩනය, ප්‍රජා පීඩක බව පටන් ගනීවි කියලා. දැන් බලන්න අද අප රටක් ලෙස පුරවැසියන් ලෙස ප්‍රජා පීඩක ජීවිතයක් නේද ගෙවන්නේ? වැඩි ඈතට යන්න අවශ්‍ය නැහැ.
කොළඹ ජනතාව මේ ගෙවුණු දවස් දෙකේ ප්‍රජා පීඩක ආණ්ඩුවක හැඩය අත්විඳිනවා. එහෙම නේද? එකවරම මහා හමුදා බලෑණි පාර පුරා දක්නට ලැබුණා. හරියට නිකන් මහා යුද්ධයක් තිබුණු කාලේ වගේ. ආ මහජන ආරක්ෂකමැති ටිරාන් කියන්නේ නම් ආරක්ෂක අංශ වෙත ලැබුණු තොරතුරක් මත ආරක්ෂාව දැඩි කළා කියලා. එතකොට හමුදා මාධ්‍ය ප්‍රකාශක පවසන්නේ හදිස්සි අවස්ථාවක මේ ක්‍රියා කරන ආකාරයේ පිළිබඳව පෙරහුරුවක් තිබ්බා කියලා. රිහර්සල් එකක් තිබ්බා කියලා නේද? දැන් මේ බොහෝ හමුදා කණ්ඩ වැඩිමනක් රැඳී සිටියේ ওই විශ්වවිද්‍යාල අසල. අන්තරයේ කැඳවුම් කරුණන් කියන්නේ හරි අපූරු කතාවක්. කෑම පාර්සල් 1000ක ඇනෝමක් දුන්නා, ඒ කියන්නේ ඕඩර් එකක් දුන්නා. ඒක ගැන ඇහිලා ඒ ගැන දැනගෙන බය වෙච්ච ආණ්ඩුව මේ විකාර සෙල්ලම නැටුවා කියලා. කොහොම වුණත් එකක් පැහැදිලි ඉන්නේ, ඒ තමයි නීතිය මත පාලනය නිසාගත් තීන්දුවක් නෙමෙයි මේ හමුදාව පාරට ආපු එක. අභිමතයේ මත ගත්ත තීන්දුවක්. අභිමතයේ මත රටක් පාලනය කරන්න ගියාම නීතිය වල් වදිනවා. අප අද ඉන්නේ නීතිය මත නෙවෙයි විවිධ පුද්ගල අභිමතයන් මත ක්‍රියා කරන රටක් ඇතුළේයි. ඒකට ප්‍රධාන හේතුව මේ රටට අදත් ඇත්තේ විකෘත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක්. මේ තියෙන්නේ මහ කඩිමුඩියේ එදා ජේ.ආර්. හදපු ව්‍යවස්ථාවනි. එදා සිට රට අද දක්වා ගමන් කරන්නෙම බැත්තේ නීතිය වල් වැදුණු රටක් බවට පත් වෙලා. මේ ව්‍යවස්ථාව ගැන ආචාර්ය එන්.එම්. පෙරේරා කියපු වදන් කිහිපයක් තියෙනවා අදටත් වලංගු. මොකක්ද ඒ වදන් කිහිපේ? කඩිමුඩියේ සකස් කරන ලද පිළිවෙලක් නැති යොදා ඇති භාෂාවේද දුර්වලකම් වලින් යුක්ත හා අවශ්‍ය වදන් වලින් තොර අනවශ්‍ය වදන් වලින් පිරුණු නව ව්‍යවස්ථාව අනාගතයේදී නීතිවේදීන්ගේ වාසියට පමණක් හේතුවන කෙස් පැලෙන තර්ක විතර්ක ඉස්මතු කරන ව්‍යවස්ථාවක් වනු ඇත. මේක හරි ලස්සනයි. මේක මෙහෙම ලිව්වේ ආචාර්ය එන්.එම්. පෙරේරා ජේ.ආර්.ගේ ව්‍යවස්ථාව ගැන 1978 78 ඉඳලා දැන් අවුරුදු 45. මේ කියපු ටික තාමත් ඒ විදිහමයි වළංගුයි. මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ බොහෝ තැන් අර්ථ නිරූපණය කරගන්න ගියාම හිතාගන්න බැරි විදිහ අර්ථ නිරූපණ තමයි එළියට එන්නේ නේද? ඔය ඇමරිකාවේ මේ ආචාර්ය ටොම් පෙනි, ඔහු නීති විශාරදෙක්. ඔහු මෙන්න මෙහෙම කියලා තියෙනවා. ඇමරිකාවේදී නීතිය රජු. ඇමරිකාවේදී රජ්ජුරුව තමයි නීතිය. පරමාධිකාරී ආණ්ඩුවකදී නීතිය රජුවේ. ඒ නිසා නිදහස් රටවල නීතිය මිස අන් දෙයක් රජවෙන්ට හොඳ නෑ කියලා. නිදහස් රටවල් වල රජවෙන්ටම ඕනේ නීතිය. එහෙම නැතුව මේ එක එක උන්දල නෙමෙයි. ඒගොල්ලෝ හිතන දේවල් නෙමෙයි රජවෙන්ට ඕනේ. නමුත් දැන් මේ රටේ රජ වෙලා තියෙන්නේ රජවෙන්ට යන්නේ නීතිය නෙමෙයිනේ. එක එක අය හිතන පතන දේවල්, එක එක පුද්ගලයෝ, ඒගොල්ලෝ තමයි රජ වෙලා ඔටුනු දාගෙන ඔටුනු පළඳගෙන ඉන්නේ නේද? දැන් අපේ රටේ මොකද වෙලා තියෙන්නේ? නීතිය තියෙනවා, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකුත් තියෙනවා. උදේ හවස සංශෝධන එකතු කරනවා. පැයෙන් පැයට නව නීති රෙගුලාසි ගේනවා. හැබැයි මොනව ගෙනාවත් අභිමතයේ පරිදි තමයි වැඩේ වෙන්න යන්නේ නේද? දැන් ආසන්නම උදාහරණයක් අරගන්නකෝ. ආණ්ඩුකාරවරුන්ගේ ප්‍රශ්නය. හිටපු අග්‍ර විනිශ්චයකාරවරේ සරත් නන්ද සිල්වා කියනවා ආණ්ඩුකාරවරුන් ඉවත් කිරීමේ බලය ජනපතිට නැහැලු. දැන් එයා මේක කියන්නේ මොකක් අනුවද? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව. හරිද? ඊට පස්සේ වර්තමාන නීති විචාරදෙක් වන එම් සුමන්තිරන් කියනවා ඉල්ලා අසුනේ නැත්තම්, ඒ කියන්නේ ආණ්ඩුකාරවරු ඉල්ලා අසුනේ නැත්තම් නව ආණ්ඩුකාරවරුන් පත් කරන්න ජනපතිට බලය තියනවලු. දැන් එයා එක කියන්නේ මොකක් අනුවද? ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව නේද? දැන් බලන්න එකම මාතෘකාව තියෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ. නමුත් මොකද්ද? තේරුම් ගණනාවක් නේද? එතකොට ඉන්නේ ආණ්ඩුකාරවරුන් 4 මේ ප්‍රශ්නෙට මැදිලා ඉන්නේ. ජනපතිට අස් කරන්න පුළුවන්ද බැරිද කියන එකනේ ප්‍රශ්නේ. පුළුවන් නම් පුළුවන්, බැරි නම් බෑ නේද? පුළුවන් බැරි, බැරි නම් පුළුවන් කියලා දෙකක් එක ළඟ එන්න බෑනේ නේද? මේ තමයි අපේ තියෙන ව්‍යාකූල තත්වය. නීතිය පැහැදිලි නැති වුණහම, ආණ්ඩු ක්‍රමය නිවැරදි නැති වුණහම අන්තිමට එක එක පුද්ගලින්ගේ අභිමතය ක්‍රියා කරන්න පටන් ගන්නවා. එතකොට රටක පැවතිය යුතු නීතිය මත පාලනය බිඳ වැටෙනවා. අපේ රටට වෙලා තියෙන්නේ මේ නීතිය මත පාලනය බිඳ වැටීම. ඒ නිසා ඒ හොරාට ඕන විදිහට ඒ හොරකම
සිද්ධ කරනවා. ඒ හොරාට ඕන විදිහට නීතිය නවනවා. එහෙම තමයි වෙන්නේ. අපේ රට මේ තරම් දූෂිත රටක් බවට පත්ව ඇත්තේ නීතිය මත පාලනය නැති නිසා කියන එක දැන් අපි පිළිගන්න ඕනේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ හරියට පැහැදිලිව තේරෙන සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි දෙමළෙන් හරි ලියලා තියෙනවා නම් මේ තරම් ව්‍යාකූල බවක් ඇතිවෙන්න බැහැනි. දැන් බලන්න ත්‍රස්තවාදී විරෝධී පනත. මේ පනත ගැන ඔබට මතක ඇති අපි ටෙලිවැකි තුනක් ලිව්වා. ඒ ටෙලිවැකි තුනම ලිව්වේ පනත කියවලා බලලා. අපි ඊටම පැහැදිලිව කිව්වා මේ පනත භයානකයි, මේක කොලේ වහලා ගහන්න හදන ගේමක් කියලා. ඒ සෑම අවස්ථාවකම ඔය පනත වෙනුවෙන් පන දෙන්න හිටපු සෙට් එක කිව්වේ මොකද්ද? මේ පනත හදලා තින්නේ දසරාජ ධර්මයට අනුකූලව, මේක හරිම අහිංසක පනතක් කියලා නේද? අන්තිමට ජාත්‍යන්තර නීති විශාරදීන් පවා විවිධ සංවිධාන පවා කිව්වා මේක මහ භයානක පනතක් කියලා නේද? දැන් තාවකාලිකව හකුලගෙන ඉන්නවා. දැන් අද ඔය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් සාගර කාර්යවසම් පවා කියනවා වැරදි පාලකේ ත්‍රස්ත විරෝධී පනත වැරදියට පාවිච්චි කරන්න පුළුවන් කියලා. බලන්නේ ප්‍රකාශයේ ඔහුත් නීතිඥයෙක්. මේ අලුත් පනත, ඔය ගේන්ට ගිය පනත, ඒ පනත වැරදි පාලකයෙකුට වැරදියට භාවිත කරන්න පුළුවන්ලු. දැන් නීතිය එහෙම වෙන්න පුළුවන්ද? වැරදි කෙනෙක් අතට නීතිය ගියාම වැරදි කෙනා වැරදි විදිහටයි, හරි කෙනෙක් අතට ගියාම හරි විදිහටයි නෑ. නීතිය කාගේ අතේ තිබ්බත් එක විදිහටයි ක්‍රියාත්මක වෙන්න ඕනේ නේද? ඒකයි අපි කියන්නේ මේ රට නීතියේ පාලනයට යටත් කිරීමේ අරගලයේ වහා ආරම්භ කළ යුතුයි. ඔව්, ඊළඟ අරගලයේ තියෙන්නේ එතනයි. ඒ සඳහා නිවැරදි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් වගේම නීති හදනකොට පුළුල් කතිකාවක් සහ ජනතා සහභාගිත්වයක් ලබා ගන්න ක්‍රමයක් වහා සකස් කළ යුතුයි. ඔව්, ඊළඟ අරගලයේ ඒ සඳහාම විය යුතුයි. නීතිය මත පාලනය තුලදී පමණමයි මේ පුද්ගල අභිමත අයින් කරලා දාලා දූෂණය සහ වංචාව නතර කරන්න පුළුවන් වෙන්නේ, හොරා ගත්ත උන්ව කූඩු කරන්න පුළුවන් වෙන්නේ කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. එම පුවතත් සමගින් සියත උදැසන පුවත් විකාශයේ මින් නිමවට පත්වනවා. ඔබට සුබ දවසක්.